මෙවර ලෝක කුසලානයේ සුප ඒට් පටේ පස්වන තරගේ පැවැත්වනා දකුණ අප්‍රිකානු කණ්ඩෑම සයංගරද කන්නෑම අතර ඉතින් මේ තරගේ ලකුණු හතකින් දකුණු අප්‍රිකානු කණ්ඩෑම අවසානයේදී ජයග්‍රහණය කිරීමට සමත් වුණා. ඇතරම වැඩි බර තිබුණේ එංගලන්තයට මේ තරගේ ජයග්‍රහණය කරයි කියලා. නමුත් අවසාන පන්දු ආරයේදී තමයි මේ ජයග්‍රහණය ඇතරම නොකියා විසින් තහවුරු කරේ කියන එක අනිවාර්යෙන් කියන්නට ඕන. ඇතම අවසාන පන්දු ආරයට ලකුණු 6යි ලබා දුන්නේ. ඊට කලින් පන්දුවාරයට ලකුණු 7යි ලබා දුන්නේ ජොන්සන් විසින්. ඒ වගේම 18 වන පන්දුවාරයට රබාඩා ලකුණු 4යි ලබා දුන්නේ. ඉතින් එහෙන් බලපුවම 18 වන පන්දුවාරයේ රබාඩාගේ පන්දුවාරයෙන් තමයි මේ තරගයේ අහිමි වන්නේ එංගලන්ත කණ්ඩායමට හරියට බැලුවොත් එහෙම. මොකද ලිවින්ස්ටන් දවා ගැනීමට සමත් වන රබාඩා ඊට පස්සේ නොකියා හොඳින්ම පන්දුවට පහර දෙමින් සිටි බ්‍රුක්ව දවා ගැනීමට සමත් වුණා. ඇත්තටම කියන්නට ඕනේ මේ කණ්ඩායම් දෙකේම පන්දු රැකීම අතිවිශිෂ්ට පන්දු රැකීමක් කියන එක තමයි කියන්නට තියෙන්නේ. ඒ වගේම මේ පන්දු රැකීම නිසා තරඟ වෙනස් කරන්නට පුළුවන් කොහොමද කියන එක හොඳ උදාහරණයක් කියන එක මේ තරඟය කියන්නට පුළුවන්. අතිවිශිෂ්ට උඩ පන්දු රැක ගැනීමක් මේ කණ්ඩායම් දෙකෙන්ම සිද්ධ වුණා. හැබැයි මාක්‍රම් අතිවිශිෂ්ට උඩ පන්දුවක් ග්‍රූග්ගේ රැක ගැනීමත් එක තමයි දකුණු අප්‍රිකාව මේ තරඟයේ ජයග්‍රහණය කරේ කියන එක කියන්නට ඕනේ. ඉතින් උඩ පන්දු රැක ගැනීමක්, ඒ වගේම කෙලින්ම කඩුල්ලට පන්දුව එල්ල කරලා දවා ගැනීමක්, ඒ වගේම ක්ෂණික ස්ටම්ප් කිරීමක්, මේ වගේ දේවල් වලින් ඇත්තටම තරඟයක් ජයග්‍රහණය කරන්නට පුළුවන් කියන එක නැවත නැවතත් ක්‍රිකට් පිටියේ උදාහරණ ලෙස පෙන්වන තරඟයක් විදිහට මේක සඳහන් කරන්නට පුළුවන්. ඉතින් ඩිකොක් දකුණු අප්‍රිකාව වෙනුවෙන් නැවතත් මේ තරඟයේදී ලකුණු ලබා ගන්න. දැන් අතරම අවසාන තරඟ කිහිපයේදීම ඩිකොක් ලකුණු ලබා ගත්තා, අර්ධශතක ලබා ගත්තා. එයින් තමයි දකුණු අප්‍රිකාව බේරුණේ. ඉතින් මේකෙත් එහෙමම තමයි 38.65 ගැව්වා, 6.44, 171 වේගය, 28.43 මිල ගැහුවා. අනෙකුත් ක්‍රීඩකයන් ඒ තරම් සාර්ථක නැහැ කියන එක කියන්න ඕනේ. ලොකු ලකුණු සංඛ්‍යාවක් නෙමෙයි 163 කඩලු 6යි ඔවුන්ගේ ලකුණු පුරුව. ඇතරම බැලූ බැල්මට එංගලන්තයේ ප්‍රබල පිතිකරන ලයිස්තුවක් ඉන්න ඔවුන් ජයග්‍රහණය කරයි කියලා තමයි අපි හිතුවේ. නමුත් ඔවුන්ට ලකුණු 156 ගහ ගන්නට පුළුවන් වුණේ කඩලු 6කට. ඇතරම දකුණු අප්‍රිකාවේ පන්දු යැවීමට වඩා පන්දු රැකීම නිසා තමයි මේ තරඟයේ ඔවුන් ජයග්‍රහණය කරේ කියලා අපට ඒකාතකින් කියන්නට පුළුවන්. ඉතින් කොහොම හරි තරඟයේ වීරයා බවට පත්ුනේ ඩිකොක්. දැන් තියෙන තත්ත්වය තමයි දකුණු අප්‍රිකානු කණ්ඩායම තමයි මෙවර තරඟාවලී කිසිදු තරඟයක් පරාජයට පත්වී නැති කණ්ඩායම බවට පත්වෙනවා මෙතෙක්. එතකොට සුපර් 8 පටේ තරඟ 2යි, ඊට කලින් තරඟ 4යි. දැන් පිට මේ තරඟ සියල්ලම ඔවුන් ජයග්‍රහණය කරලා තියෙනවා. ඉතින් දකුණු අප්‍රිකානු කණ්ඩායම අංක 1 බවට පත්වෙනවා හොඳ ලකුණු වේගයක් සමගින්. එංගලන්තය අංක 2 බවට පත්වී සිටිනවා. ඉතින් මේ කාණ්ඩේ නැත්නම් ගෲප් 2 කාණ්ඩේ තීරණාත්මක තරඟ 3ක් තමයි තව ඉතිරි වෙලා තියෙන්නේ. මේ තරඟ 3ෙන් අපට අවසන් පූර්ව යන කණ්ඩායම හොයන්නට පුළුවන්. ඉතින් මේ තරඟේ ජයග්‍රහණය කරන කණ්ඩායම බොහෝ දුරට අවසන් පූර්ව තරඟ වලට ලං වෙයි කියලා අපි කතා කළා. දැන් දකුණු අප්‍රිකාව අවසන් පූර්ව තරඟයක ස්ථානයක් වෙන් කර ගැනීමට බොහෝ දුරට සමත් වෙනවා කියන එක තමයි දැන් කියන්නට තියෙන්නේ. ඉතින් මේ කාණ්ඩේ 22 උදෑසන 6ට කොදෙව් සහ ඇමරිකාව අතර තරඟයක් තියෙනවා. ඒක තීරණාත්මකයි කොදෙව් කණ්ඩායමට. මොකද කොදෙව් කණ්ඩායමද එංගලන්ත කණ්ඩායමද අවසන් පූර්ව යන්නේ කියන එක බොහෝ දුරට තීරණය වෙන්නට පුළුවන් මේ ඉදිරි තරඟ තුනත් එක. ඊට පස්සේ එංගලන්තය සහ ඇමරිකාව ක්‍රීඩා කරනවා 23 රාත්‍රී 8ට. ඊට පස්සේ තීරණාත්මක තරඟය ලොකුම තරඟයක්, ඒ තමයි 24 දකුණු අප්‍රිකාව සහ කොදෙව් කණ්ඩායම උදෑසන 6ට ක්‍රීඩා කිරීමට නියමිතයි. ඒකෙන් බොහෝ දේවල් විසඳෙන්නට ඉඩ තිබෙනවා. ඒ කියන්නේ කොදෙව් කණ්ඩායමද යන්නේ එංගලන්ත කණ්ඩායමද යන්නේ කියලා තීරණය වෙන්නට පුළුවන් මේ තරඟයේ ජයග්‍රහණය කරන කණ්ඩායම අනුව. ඉතින් බොහෝ දුරට දකුණු අප්‍රිකානු කණ්ඩායම දැන් අවසන් පූර්ව තරඟයක අවස්ථාවක් හිමි කරගෙන ඇති කියලා අපිට නිකන් නිල නොලත් වශයෙන් කියන්නට පුළුවන් කියන එක තමයි කියන්නට තියෙන්නේ. ඒ වගේම ඉන්දියානු කණ්ඩායම අනිත් පැත්තෙන් ක්‍රීඩා කිරීමට නියමිතයි 22 රාත්‍රී 8ට බංග්ලාදේශත් එක්ක. එතකොට ඉන්දියානු කණ්ඩායමත් මේ වන විට කිසිදු තරඟයක් පරාජයටපත් වෙන්නේ නැහැ. එතකොට ඉන්දියාව මේ තරඟේ ජයග්‍රහණය කරොත් බොහෝ දුරට අවසන් පූර්ව තරඟයක ස්ථානයක් වෙන් කර ගැනීමට හැකියාවක් ලැබෙයි කියලා අපට පෙනෙන්නට තිබෙනවා. එම කාණ්ඩේ තීරණාත්මක තරඟය තමයි ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර තරඟය. ඒක තියෙන්නේ 24 රාත්‍රී 8ට. ඉතින් මේ තරඟය ජයග්‍රහණය කරන කණ්ඩායම අංක 1 බවට පත්වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා. ඒකත් වැදගත් වෙනවා. මොකද අනිත් පැත්තෙන් හම්බවන්නේ දකුණු අප්‍රිකාවද එංගලන්තයේද කොදෙව්ද කියන එක තීරණය වෙනවා. මොකද 1යි 2යි තමයි අවසන් පූර්ව තරඟ ක්‍රීඩා කරන්නේ.
එනිසා ඉකිතාමත් වැදගත් වේ ස්ථානය පිළිබඳව තීරණය කරන්නට. ඉතින් ඔන්න ඔයගේ තත්වයක් තමයි ජූනි 21 වෙනිදා රාත්‍රිය වන විට තිබෙන්නේ මෙවර ලෝක කුසලානේ. ඉතින් කොහොමත් තව තරඟ 7යි ඉතිරි වෙලා තිබෙන්නේ සුපර් 8 පටි. ඊට පස්සේ අවසන් පූර්ව තරඟ දෙක තමයි ක්‍රීඩා කිරීමට නියමිත වෙලා තියෙන්නේ. ඉතාමත් ඉක්මනින් ලෝක කුසලානේ ඉවර වෙමින් තිබෙනවා සහ මෙවර ලෝක චූරයන් අපිට ඉතාම ඉක්මනින් හොයා ගන්නට පුළුවන් වෙයි කියන එක තමයි කියන්නට තියෙන්නේ. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න. අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.